අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල යලිත් ගෑස් ගෑස් පෙන්නයි ගෑස් ගෙන ආ නැව් දින ගණනාවක් තිස්සේ ඩොලර් නැතුව මුහුදේ පාංගෙඩියක මිල රුපියල් 100ක් ඉක්මවා යන්න පුළුවන් 150න්වත් නැවතුනොත් හොඳයි සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමේ සභාපති කියයි පිරුම්හල් වලට ඉන්ධන බෙදා හැරීම ආරම්භෙයි ඉන්ධන පෝලින් තව දුරටත් පිරුම්හල් අසල නොසන්සුන් තත්ත්වය වර්ධනය වෙයි ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය රට පුරා පන්දම් විරෝධතාවල ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනපති නිදහස් පක්ෂයට දුන් සාකච්ඡාව ගැන පක්ෂ 11 ඊයේ රාත්‍රියේ විශේෂ හමුවක නිවාඩුව අදින් ඉවරයි පාසල් හෙට සිට යලි විවෘතයි විනෝද සමය අවසන් වෙයි බර්ටි ජීවන රංගමඩලින් සමුගනි හැබැයි මහත්තයෝ දැන් ඉස්සෙල්ලා කියපු ගාන නම් බඩු දෙන්න බෑ ගල් 10කින්වත් වැඩි කරන්න ඕනේ මේවා හෙන ගහන වැඩනේ එන්නා ගානවර තමයි මහත්තයෝ මගේ බිල්ඩින්ග් මුදුනේ කම්බියක් දාලා තියෙන්නේ යුක්‍රේන රුසියා ගැටුම මාස ගණනාවක් පැවතිය හැකි බ්‍රිතාන්‍ය අනතුරු අංගවයි ප්‍රථමයෙන් දේශීය පුවත් පිරවුම් හල් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම මේ වන විට අකණ්ඩව සිදු වනවා ඒ අනුව ලබන අඟහරු ආදායම් පසුව පිරවුම් හල් අසල පොලිම් පහව යනු ඇති බවයි කංච තෙල් සංස්ථාව පවසන්නේ රට තුල පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දෙමින් පිරවුම් හල් වලට අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා ඒ අනුව ඉන්ධන අර්බුදය ලබන අඟහරු ආදායම් පසුව අවසන් වනු ඇති බවයි කංච තෙල් සංස්ථාව පවසන්නේ කෙසේ වෙතත් තවමත් පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා අපි ගොවිතැන් කපා ගන්න රැ මොනවත් නැහැ තෙල් පොලිමනේ අමතක බෝකනේ කරන්නේ කරනවා නම් හරියට කරන්න ඕනේ බැරි නම් ගෙදර ඵලයල්ලා හරියට කරන්න මිනිස්සු දීපල්ලා සමහර ඉන්ධන පිරවුම් හල් අසල නොසන්සුන්කාරී තත්ත්වයන්ද හටගත්තා. මේ අතර ඉන්ධන අර්බුදය ඇතුළු රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් ඉල්ලමින් සමගි ජන බලවේගය රට පුරා විරෝධතා සංවිධාන කර තිබුණා. ඒ පන්දම් දල්වමින් රටේ ජනතාව අද පාරට බහලා කියන්නේ මොකද්ද? පවුල් පාලන ආණ්ඩුවට ගෙදර යන්න කියන එක තමයි අද රටේ ජනතාව මේ ප්‍රකාශ කරන්නේ. කරුණා කරලා පවු නොදී මේ ආණ්ඩුව කරන්න පුළුවන් ආයතන බාර දීලා ගෙදර යන්න කියන එක තමයි අපි රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ. ඉන්දල මිල ඇති කරුවා. මේ රට පුරා පැවති තවත් විරෝධතා කිහිපයක්. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව මූණ පාලා තිබෙන මේ අර්බුදකාරී තත්ත්වෙන් රට නිදහස් කරගන්නේ කොහොමද කියලා. මේ අතර ඉන්ධන නැති නිසා ගමන් වාර සීමා කළ පෞද්ගලික බස් රථ සඳහා ලංකාව ඩිපෝ 45කදී ඉන්ධන ලබා දීම ආරම්භ කෙරුණද ඩිපෝ 3කින් පමණක් ඉන්ධන නිකුත් කරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. එමෙන්ම ලංගමයේද ඉන්ධන නොමැති තත්ත්වයක් උදා වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. අපේ ඊයේ දිනේදී ඩීසල් ලබා ගැනීමට හැකි වුණේ ඩිපෝ 2කින් 3කින් වගේ. දැන් තියෙන තත්ත්වය අනුව නැවත ඉන්ධන නොමැතිකම නිසා බරපතල අර්බුදයක නැවත වරක් උද්ගත වෙමින් තියෙනවා. මොකද ළංගමයට තෙල් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඊයේ දිනේදී අපිට හැකියාව ලැබුණේ ඩිපෝ 45කදී පමණ තමයි ඉන්ධන නිකුත් කිරීමට. මොකද පිළඟ තිබුණු සංචිත පමණයි අපිට පාවිච්චි කරන්නට හැකියාව ලැබුණේ. දිනකට පෞද්ගලික අංශයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීම සඳහා ලීටර් 831,000ක් පමණ අවශ්‍යතාවය පවතිනවා. එයින් 104,000ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් 435,000ක් විතර පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය සඳහාත් අවශ්‍ය වෙනවා. CPC ආයතන විසින් නිරන්තරයෙන්ම ඉන්ධන ලබා දීමට එකඟතාවය පළ කරලා තියෙන නිසා ඒ ඉන්ධන ලැබීම පවතිනවා.
හෙට දින පැය 7 හමාරක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මෙම විදුලි කප්පාදුව පැය 3ක කාලයක් දක්වා අඩු කර තිබෙනවා. හෙට පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල අදිර දෙකක් යටතේ පැය 7 හවාරක විදුලි කපාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව උදේ කාලයේ පැය 5ක කාලයකොත් සවස් කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයකොත් වශයෙන් ඊ සහ F කලාපවලට හෙට දිනේ විදුලි කපාදුව සිදු කිරීමට නියමිතයි. සෙසු කලාප ලෙස නම් කර ඇති P Q R S T U V W යන කලාපවලට හෙට උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැය 3ක විදුලි කපාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. මේ අතර මාසයකට වැඩි කාලයක් ඉන්ධන නොමැති තත්ත්වය හමුවේ. වසාදා මතිබු කැලණිතිස්ස බලාකාරිය සඳහා අද දිනේ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් ලබා දීමට කංජි තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඉන්ධන අර්බුදයත් සමග වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීම ගැන ඇතිව තිබෙන සූදානමක් පිළිබඳ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය තොරතුරු හෙළි කළා. මේ හදිසි විදුලිය මිලදී ගැනීම හරියට අතිශාරයට අමුඩි ගහනවා වගේ වැඩක්. දැන් අපට තොරතුරු ලැබිලා තියෙනවා මේ විදුලි ඒකකයක් සඳහා වැය වෙන ප්‍රමාණය රුපියල් 30ක් කියලා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලිඛිතව දන්වලා තියෙනවා. විදුලිය සඳහා වන්නා වූ බිල්පත වැඩි කරන්න තමයි මේ සූදානම. මේ විදුලි බල මණ්ඩලයේ තියෙනා වූ අකාර්යක්ෂමතාවය නිසා ජනතාව වන්දි ගෙවිය යුතු නෑ ඒකට. ඒකට අපි ඉඩ දෙන්නෙත් නෑ. අපි නීති මගින් කටයුතු කරන්න සූදානම් වෙනවා. 2.50ක් තියෙන යුනිට් එකක් රුපියල් 30ක් කියලා අද පෙන්වලා දෙන්නේ ලිකමට නෙමෙයි. අපි සූදානම් නෑ ඉංජිනේරු සංගමයේ ඉන්න දූෂිත නිලධාරීන්ට සාක්කුවට කොමිස් දාගන්න පාර කපන්න. මේ රජය සූදානම් වෙන්නත් එපා. මේ ඉංජිනේරු සංගමයේ කියන්නා වූ පදයට නටන්න. ඇතිවි නැතිවි යලි ඇතිවන ගෑස් අර්බුදයක පෙර ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා. පවතින තත්ත්වයත් එක්ක පාන් නිෂ්පාදනයටද බරපතල බලපෑම් එල්ල වී තිබෙනවා. ගෑස් පිළිබඳ අපේ රටේ ජනතාව තුල තියෙන පැහැදිලි චිත්‍රයක් නන් නෙවෙයි. මීට මාස කිහිපයකට කලින් ලාභය පස්සේ දුවලා සංයුත්තේ වෙනස් කරපු ගෑස් නිසා මිනිසුන්ට ජීවිතවලින් පමණක් නෙවෙයි දේපළ වලින් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා. ඒ වට නිසි ලෙස නීතිය අදටත් ක්‍රියාත්මක නැහැ. හැබැයි අධිකරණයේ ලබා දුන් නියෝග වගේම ජනතාවගෙන් එල්ල වුණු බරපතල ප්‍රතිරෝධයේ මැද්දේ ගෑස් වල සංයුත්තේ යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. දැන් රට තුල යලිත් ගෑස් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ලිට්‍රෝහා ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ ගෑස් මිලදී ගැනීමට ණයවර ලිපි සහ ඩොලර් නිකුත් කරන්නේ නැති නිසා ගෑස් වෙළඳපොළට සැපීම කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි. ලිට්‍රෝ සමාගම මාර්තු 15 වනදා සිට මේ දක්වා කිසිදු ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කර නැති බවයි එම සමාගම ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගෑස් රැගත් නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම නිසා මෙම නෞකා නැංගුරම්ලා ඇති බවත් මේ හේතුවෙන් එක් නෞකාවක් සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 18000ක් බැගින් අදාළ නෞකා දෙකටම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී තිබෙනවා. දැන් ගෑස් නැව මොහොතේ තියෙනවා ඩොලර් ගෙවෙන්නේ නැහැ, නිදාස් කරේ නැහැ කියලා. දැන්ට දැනුවත් දෙකක් මොහොතේ තිබෙනවා. දිනකට ඩොලර් 10,000 ගන්න ගෙව ලාස්ට් ගෑස් ගෙන්නන්නේ නැහැ කියනවා. උන්ට මේ නයවර් ලිපි දෙන්නේ නැති හින්දා ලිට්‍රෝ එකේ නැව ඇවිල්ලා තියෙනවා. නිදාස් කරලා නැහැ. අතත් නිදාස් වෙන්නේ නැහැ. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ආපන ශාලා හා උත්සව ශාලා වසා දැමීමට සිදු වූ ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර පාන සැපීම් කරුවන්ගේ ගමේ පවසනවා. මේ ශේෂ්ත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තිනවා. මේ වෙනකොට සුශාලා ආහාර පාන සැපෙන් කරුවන් වහලා දාන තත්ත්වෙට ලිට්‍රෝ සමාගම රජය ගෑස් සමාගම ඔවුන් බැඳී සිටින රටේ ජනතාවට මේ ආයතන වලට ගෑස් ටික ලබා දෙන්න මේ පිළිබඳව සිටින අමාත්‍යවරුන්ගේ කිසිදු පිළිසරණක් අපිට නැහැ. පවතින අර්බුදකාරී තත්ත්වයක් සමග පාන්වල මිල රුපියල් 100ත් 150ත් අතර මිලකට ඉහළ යා හැකි බව බේකර් හිමියන්ගේ සංගමේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්ද වෙනකොට බිත්තර ඉතාමත්ම හිගයක් සහ අධික මිල ගණන් වලට අලෙවි කිරීමේ සූදානමක් තමයි මේ දැන් ඉඳලම ආරඳින්නේ. දැන් මේ සතියක දෙකක වෙලේ ඉඳලා ඩීසල් භූමි තෙල් ඒ හිගය සදිම්ම වේගරේමියන්ට බලපාලා තිනු. ඉදිරියේදී මං හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100 රම් පයින්ව අනිවාර්යයෙන් 100 නේ 150 ගන්න නැවතුනොත් ඇති මේ යන විදියට. ගෑස් නැතිවීම නිසා හැටන් නගරේ ආපන ශාලා හා ගෑස් අලෙවි සැල් රැසක් මේ වන විට වසා තබා තිබෙනවා. බබල් වලට ජනතාව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් පැවැත්වීමට දින නියම වී තිබෙනවා. ලබන අඟහරුවාදා දින මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. රට තුල නිර්මාණය වී ඇති සහ නිර්මාණය කර ඇති ප්‍රශ්නත් එක්ක මේ දේශපාලන අර්බුදය ඇත්තටම එකම ජාතික ගැටලුව නෙවෙයි. උදය විමල් වාසු ඇතුළු මේ ටීම් එක යන්නේ කොහෙද මොකද කරන්නේ ආණ්ඩුවෙන් අයින් වෙයිද විපක්ෂයට එකතු වෙයිද තව කට්ටිය එකතු වෙයිද ඉන්න අයත් කැඩිලා ආණ්ඩුවට යයිද මේ වගේ ගොඩක් මාතෘකා දැන් නිර්මාණය වෙලා හැබැයි මේවා ගැන හිත හිත ඉන්න හෝ අනවශ්‍ය විදිහට දුක් දුම්නස් හා සතුටු වෙන්න රටේ ජනතාවට දැන් වෙලාවක් නැහැ හැබැයි ඒ අය කරන දේ කරපු දෙන් අනිත් අය කරන දේත් ඒ අය කරපු දෙන් වෙන දේ බලාගෙන ඉඳලා මහජනතාව ඒ කියන්නේ ඔබේ මගේ අපේ පරමාධිපත්‍ය බලයේ හිමි ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණම ඔළුව පාවිච්චි කරලා పూర్ව අපර සිදුවීම් ගලපලා අනාගතය ගැන හිතලා ඒක පාවිච්චි කරන්න මේ අතර අලුත්ම දේශපාලන භූමිකා නිර්මාණයේ වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පවතින තත්ත්වයේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමටයි. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන වත්මන් දේශපාලනික අර්බුද පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් අවධානයට ලක් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ වගේම නිදහස් පක්ෂය මීට මාසයකට පමණ පෙර ලබා දුන් නිදහස් පක්ෂ යෝජනාවලිය ගැනද සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග පැවසුවා. ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාව එළමෙන අඟහරුවාදා පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවනු ඇති බවයි එම නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සියතට ප්‍රකාශ කළේ. මුළු රටම හරිමගට මැයින් යෝජනාවලියක් එදා පක්ෂ 11 නියෝජිතයින් එළි දක්වනු ලැබුවත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට නම් ජනාධිපතිවරයාගේ මේ දක්වා ප්‍රතිචාරයක් හිමි වී නැහැ. හැබැයි දැන් නිදහස් පක්ෂයට විතරක් ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිදහස් පක්ෂයේ පසුගිය දිනවල චෝදනා කළේ වේදිකාවෙන් වේදිකාවට කිය කිය ගියේ අනේ අපිට සලකන්නේ කුඩම්මගේ සැලකිල්ල පොහොට්ටු අපිට කරන්නේ මෙහෙමනම් යන්න බෑ අපි දැඩි තීරණයක් ගන්නවා කියලා මේ විදිහට යද්දී නිදහස් පක්ෂයට අවස්ථාවක් ලැබෙනවා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න හැබැයි මුළු රටම හරි මගට ගන්න හදපු අනිත් පක්ෂ 10ට අවස්ථාවක් නම් ලැබිලා නැහැ තාම සාකච්ඡාවකට ඔවුන්ට මොනව වෙයිද කොහොමනම් මේ පවතින තත්වයන් සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයා ලබා දී ඇතිම සාකච්ඡාව පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්න පක්ෂ 11 සමාජිකින් ඊයේ රාත්‍රියේ හමු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා අමාත්‍ය දුහුර වලින් ඉවත් කළ විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ අමත දුහුරේ කටයුතු නොකරන බව කියන වාසුදේව නානායකාර මහතා ඇතුළු පක්ෂ 11 නායකින් නියෝජිතින් ටිරන් අලස් මහතාගේ නිවසේ පැවති මේ සාකච්ඡාවට සහභාගී වුණා. මෙම සාකච්ඡාවේදී කරුණු රසක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවට අපට තොරතුරු වාර්තා වනවා. ඒ අතර ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමට ගන්නා තීරණ සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පවතින දේශපාලන අර්බුදය සහ මැති ඇමතිකම් අහිමි කිරීම පිළිබඳව මෙලෙස අදත් අදහස් පළ කළා. මේ ආණ්ඩුව ෆේල් අපි පැහැදිලිවම කිව්වා මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරුවේ ඇමරිකන් කාර් එක පාර්ලිමේන්තුවරකින්. ඉතින් අපිට අභිමානයක් තියෙනවා අපි අත උස්සපු නැති නිසා. හැබැයි ඒගොල්ලෝ අද ඒ අභිමානයකුත් නැහැ ලැජ්ජාවකුත් නැහැ හිරිකිතකුත් නැහැ අත උස්සලා දැන් ගුටි කාලා දැන් පැදුරේ ලගිනවා දැන් අඬනවා හොට පෙරාගෙන. මේ ආණ්ඩුව හැදෙන්න දෙන්නේ නැහැ. අපි හැප්පෙන්න දින දැන හැප්පෙන ඔයිට වැඩි අය සැකලා දිනවා. අපිට ඇමරිකන් දෙද්දි හිරිකිතන තෝරගත්ත දේශපාලන එනිසා අපි පාව දෙන්නේ නැහැ. අපි මහින්ද මහත්තයව රැක්කා. මහින්ද මහත්තයා කිව්ව ගෝඨාභය මහත්තයා අපි එදත් රැක්කා අදත් අපි රකින්නවා. මේකත් එක ජවනිකාවක්ද කියන එක අපිට සැක. දැන් අද ඇවිල්ලා මාධ්‍යයට කියනවා බැසිල් රාජපක්ෂ කියන්නේ අමුතු සතෙක් කියලා. දැන් මේක කියන්න මෙච්චර පරක්කු වෙයි. එහෙනම් කියන්න තිබ්බනේ 20 වෙනි සංශෝධනයේ ගේනකොට බෙරිහන් දුන්න විමල් වීරවංශලා ගම්මන්පිල්ලට. ඇයි ඒ වෙලාවේ එළියට බහින්න තිබ්බේ නැත්තේ? කැබිනට් එකේ ගහගත්තත් කමන්නේ. හැබැයි එළියට බහින්න ඕන එකට. ඒක එතුමන්ලා කියන්නේ කියලා කියලා බැරිම තැන තමයි මේ එළියට ඇවිල්ලා කියන්නේ. ඒකට උත්තරේ එහෙම නෙවෙයි. එහෙනම් එළියට බහින්න මම කරේ ඒක චන්ද්‍රිකා මැතිනේට අපි කියලා කියලා බැරි වෙනකොට අපි මන්ත්‍රීකමත් කියලා මම එළියට බැස්සේ ඒ වගේම නා එක්සත් ජාතික පක්ෂෙන් අයින් වෙලා ආපහු මහින්දට එකතු වෙනකොට මන්ත්‍රීකමත් කියලා ආවේ විමල් සහ ගම්මන්පිල අනාථ වෙයි නේද එම නොවේවා
ලීක්වන් නියු කිව්වා ගෝඨාභය රාජපක්ෂ මාතිර් මොහොමඩ් කිව්වා මහින්ද රාජපක්ෂ ඕනේ එක්කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න සමි ජන බලවේගයේ නායකත්වයේ අරගෙන සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති කරන්න තමයි අපි වැඩ කරන්නේ වාසුදේව නානකාර මහත්මයා කියනවා මම කිසිම කැබිනට් මීටින් එකකට යන්නේ නැහැ මම අමාත්‍යාංශයේ වැඩ ටික කරන්නෙත් නැහැ හැබැයි මං ඇමති ධූරෙන් අයින් වෙන්නේ මාර වැඩක් වෙයි කොහොමද රජයක් ගෙනියන්නේ ඉදිරියට දැන් මේ යන විදියට ආණ්ඩුවට 113ක් පාර්ලිමේන්තුව ඉතුරු වෙයිද කියන එක තමයි අපිට තියෙන ගැටලුව මේ නැව අද ගිලමින් පවතින ඒ හින්දා අර අපි කියමනක් තියෙනවානේ ගිලන නැවෙන් මියෝ එළියට පයින්නවා වගේ තව ඉස්සරහට යනකොට තව තව අය එළියට පනින්න පටන් ගන්නවා මේ තුනෙන් දෙකක බලය හිමි වෙන්නේ අපේ කඳවුරේ පිරිසක් වෙනත් දේශපාලන කඳවුරකට එකතු වුණොත් විතරයි මේ රජය සහ රජය තුල ඉන්න හවුල්කාර කණ්ඩායම් වෙන්කරන්න බෙදන්න උපක්‍රමශීලී වුණා කියන එක පැහැදිලි වෙලා තියෙනගේ ප්‍රකාශ තුල ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග දක්වලා තිනෝ ජනාධිපතිතුමාගේ නියන දර්ශනය වගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගැන ජනතාව තිබිච්ච විශ්වාසයේ අකුරක් නැර ඉෂ්ට කරනවා කියන එක මේ ලයිම ප්‍රොද්ද වෙනවා. ඒතර රාජපක්ෂලා වැඩ බැරි වුන් ටිකක් අරගෙන ගිහිල්ලා දාට වේදිකාවේ කියෝලා ඇමතිකන් ටික දීලා තියෙන මෙච්චර කාල. දැන්ද කියන්නේ බැසිල් රාජපක්ෂ ෆේල් එහෙම නැත්නම් රාජපක්ෂ වැඩ කරන්නේ ඇමරිකාවට කිසි දෙයක් දන්නේ නැත් කියලා කියන්නේ ඒ කණ්ඩායම. බැසිල් රාජපක්ෂ කියනවා මේ මිනිසු දන්නේ නැහැ කියලා. මුන් දෙගොල්ලොට දෙගොල්ලොම දන්නේ නැහැ නේ කියන්නේ. සමගේ වනිතා බලවේගය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මෙම විරෝධතාවයේ මෙහෙවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි වනිතා බලවේගයේ සමාජිකවන් ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරිහානේ පිහිටේ නිවස අසලට ගොස් විරෝධතාවයක නිරත වුණා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය ඊයේ පස්වරුවේ සිදු කර පැය කිහිපයක් යන්නට මත්තෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාළඹේ අරන්ගල ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට රැස් වූ පිරිසක් විරෝධතාවයක නිරත වුණා. කඩුවෙල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා. අපි ගිහිල්ලා ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහා ඇව්වේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, විදුලිය නැහැ, කිරිපිටි නැහැ, ගෑස් නැහැ, සිමෙන්ති නැහැ. මේ දේවල් වලට මොකද ජනාධිපතිතුමා කරන්නේ? එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා මොකක්ද ඒගොල්ලන්ගේ උද්ඝෝෂණේ? කියන්නේ ඩීසල් නැතුවට කමන්නේ අපි ගොන් කරත් වලින් යන්න. ජනාධිපතිතුමාගේ වචනයක්වත් කියන්න එපා. කිරිපිටි නැතුනට කමක් නැහැ අපි පුන්නක්කු ටිකක් දෙන්න ළමයින්ට. ජනාධිපතිතුමාගේ වචනයක්වත් කියන්න එපා. ආ සිමෙන්ති නැතුනට කමක් නැහැ මැටි තියෙනවා අපි මැටි වලින් ගෙවල් හදා ගන්න. එයාගේ ඉල්ලීම් මිල්ලන්න ඕනේ අපි ඉවසගෙන ඉන්නම්. අඳුර තිබ්බට කමක් නැහැ. ආ ආල් නැතුනට කමක් නැහැ පස් හරි ගන්න ජනාධිපතිතුමාගේ වචනයක් කියන්න එපා. ඕකනේ ඔයා ඉස්සරහට ඇවිල්ලා කියන්න මේ උත්සාහ ගන්න. නැතුව මගේ ගේ ඉස්සරහට මම වංචා දූෂණ කළාද? පුදුම මේ මිනිසුන්ට නම් ඇත්තටම හදන්න පුළුවන් මෙච්චර දෙයක් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙනවා. මේ තමයි රියල් වහල්ලු. මේ අපේ ගේ ඉස්සරහට ආවේ වචනේ පරිසම जनाधिपति බලා ගන්න පුළුවන් අපි බයත් නැහැ
බව කියන්න ඕනි. මේ ආණ්ඩුවේ උමනාවට මේ වගේ ගොට්ටෝ දාලා බය කරලා සමග ජන බලවේගයේ ගමන නතර කරන්න වනිදා සංවිධානයේ ගමන නතර කරන්න විලි ලැජ්ජ නැති උත්සාහයක නිරත වෙනවා. ඒ මර කණ්ඩායම් යනකම් විරසේකර මහත්තයාගේ පොලිසිය ආරක්ෂාව දුන්නා. අපි විරසේකර මහත්තයාටත් කියනවා එක රටක් එක නීතියක් මේකද කියලා. එහෙමනම් අපි ගණදෙනුව ඉදිරිය බලාගම් බලාපොරොත්තු වෙනවා මේ ගැන විභාග කරලා රටේ නීති අනුව අවශ්‍ය පියවර ගනී කියලා. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි 7 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. දින 22ක් පුරාවට පැවති අපොස උසස් පෙළ විභාගය ඊයේ දිනෙන් අවසන් කෙරුණා. ඒ අනුව යළිත් හෙට දිනේ සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. හෙට දිනේ සිට පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමේ තීරණය දුවල්පතිවරුන් වෙත පැවරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ. ඒ අනුව පන්ති කාමරයක ළමුන් 20ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි අතර සිසුන් 20ට වැඩි පන්ති කාමර සහිත පාසල්වල කාණ්ඩ දෙකක් යටතේ ළමුන් ගෙන්වීම සිදු කළ යුතුය. එසේම සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති සිසුන් සමාන කොටස් 3කට වෙන් කර පැවැත්විය යුතුය. කෙසේ වෙතත් හෙට දින පාසල් යළි ආරම්භ කළත් රට තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ. හෙට දිනේ තමයි පාසල් ආරම්භ කිරීම නියමිතව තියෙන්නේ. දැන් මේ වෙනකොට රට පුරාම බරපතල අර්බුදයක් ඉන්ධන අර්බුදය. බස් රථ දුවන්න විදියක් නැහැ පාරවල් පොලිම් වල බස් රථ. ඉතින් මේ තත්ත්වය හෙට පාසල් පද්ධතියට ඍජු ලෙසම බලපානවා. මේක නිසා සම්පූර්ණම පාසල් පද්ධතියේ අක්‍රීය වීමේ අනතුරක් තියෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට සහ බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් හෝ ඉන්ධන ලබා දිය යුතු බව සමස්ත ලංකා අන්තර්පලත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. අද වෙනකන් අපිට කිසි විසඳුමක් ලැබිලා නැහැ. මොකද ස්කූල් වාහන වලින් කතා කරලා අහනවා කොහොමද හෙට අපි යන්නේ කියන එක සමාජිකව කතා කරනවා. නමුත් අපි රජයට යෝජනා කරනවා කරුණාකරලා දැන් ප්‍රයිවට් බස් වලට හෙට ඉඳන් මං හිතන්නේ දෙනවා. ෂෙඩ් වලින් ලංගම ඩිපෝ වලින් අපි ඒ ඉල්ලීම කරනවා කරුණාකරලා අපිටත් ඒ විදිහටම ලබා දීලා මේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න ඊට පාසුවන් සපයන්න කියලා. समस्त लंका पौद्गलिक बस रथ हिमियान के संघ में सभापति डेमनो विजयरत्न महता पवसुए පාසල් ළමුන් ගැන සිතා හෙට දින දැනට දහවණය කරන සීමිත බස් සංඛ්‍යාව යොදවන බවයි. අපි දකිනවා දැන් හෙට දිනේදී පාසල් දරුවන්ගේ දෙවනි වාරය පටන් ගන්නවා. දරුවන්ව පාසලේ යන එක අතරමං කිරීම සාධාරණ නෑ. ඒ නිසා අපි සංගමයක් විදිහට තීරණය කරා හෙට දිනේ මේ දරුවන් වෙනුවෙන් මේ සීමිත බස් ප්‍රමාණය ක්‍රියාත්මක කරන්න. පෙරවරුවේ සහ හවස්වරුවේ විශේෂත්වයේ දීලා තියෙන මේ බස් අත ධාවනය කිරීමට රාත්‍රී කාලයේදී බස් ධාවනය නම් සම්පූර්ණයෙන්ම ඇන සිටි මේ තත්ත්වයක් තියෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බර්ටේ ගුණතිලක මහතාගේ අවසන් කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතයි. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. එසෙම් චන්ද්‍රසේන මහතාගේ නිවසේ පැවති දානමය කටයුත්තකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියත් සහභාගී වී තිබෙනවා. එස්එල්ටී මොබිටෙල් ජාතික රුක්ලෝපන වැඩසටහනේ දෙවන අදියර කුරුණෑගල උමන්දා විහාරයේදී පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා සඳහා නොමිලේ පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම නොමිලේ පවත්වනු ලබන පාඨමාලාව සඳහා ජපාන දූත පිරිසක්ද පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අනුව අදියර කිහිපයක් ඔස්සේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. 2021 සාම්ප්‍රදායික සහ ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ මිහින්තලේ ප්‍රදේශයේ කුඹල් කර්මාන්ත කරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුණජය සතුට පදනම මගින් සන් රැකියා පුහුණුව නොමිලේ ලබා දීමේ වැඩසටහනක් පසුගියදා හැටන් ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා. ඒ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිතරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිර්තතිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු සහ ඊසාන දිගවෙල්ලට ඔබෙන්වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා එය අදාළ බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.